नाटक में तेरुवान शरण आई अद सुदान अभिधर्म पाठ में आरंभ करी मटाई अहिनवाद ओहा मुद्रवनी अहिनवा अहिनवनी अदाय एहमन अपि अद पाठ में आरंभ करमु अपि ये रतिये पटंगत्ते चैतसिक नत्तन सितुविली पिली बंदवाई एक ने कथा कर ला पी सब चित्त साधारण चैतसिक हट गए ना वाला मैं तो मम्मा किया ला दूँगा आश्रय जितिये मतक करने वाला ला मैं इन्हें चैतसिक तीनों पनास देखा चैतसिक के लगे ने सितुविली මම ගිය සතිය ළමයිට සිතුවිලි ඇති වෙන්නේ කොහමද කියලා දුන්නා. සිතුවිලි ඇති වෙන්නේ කොහමද කියලා ළමයිට මම කියලා දුන්නා ගිය සතියේ. ඈ සිතක් අරගෙන සිතුවිලි ඇති වෙන ආකාරය පිළිබඳව ළමයිට කියලා දුන්නා. එතකොට චෛතසික වල ලක්ෂණ හතරක් තියෙනවා කියලා ඒක සඳහන් කළා. ඒකුප්පාද නිරෝධාච ඒකාලම්බන වත්තුක හේතෝ යුත්තා දිපඤ්ඤාස ධම්මා චේතසිකාමතා කියලා චිත සමග එක උට උපදිනවා චිත විරුත් නැති වෙනකොට චෛතසිකත් නැති වෙලා යනවාය ඒ වගේම සිත ගන්නා අරමුණු ම චෛතසිකත් ගන්නවාය ඒ වගේම එකම වස්තුවක පිහිටා තියෙනවයි කියලා දීපත් කළා එයත් මතක ඇති කියලා මම හිතනවා ඊළඟට චෛතසික 52 කොටස් කරලා අභිධර්මයේ විග්‍රහ කරපු ආකාරය ඔය ළමයිට මම කියලා දුන්නා. ඒකට ඒවා අධ්‍යයන කරගැනීමේ පාඩම් මතක තියාගැනීමේ අවබෝධ කරගැනීමේ පහසුව සඳහා කොටස් 7කට බෙදලා තියෙනවා කියලා සඳහන් කරා. සබ්බචිත්ත සාධාරණ ප්‍රකේරණක අකුසල ශෝබන බිරති අපමඤ්ඤා පඤ්ඤාගය කොටස් හතකට මම ඉතින් ඔය ළමයිට මතක තබා ගැනීමේ පාදව සඳහා මම සඳහන් කළා මතක ඇති සබ්බ පකින්නක අකුසල සෝබන විරති අපමඤ්ඤා පඤ්ඤා කියලා සින්දුවක් ආකාරයෙන් මම ඒක කොයික මතක තබා ගැනීමේ පාසුව සඳහා එහෙම සඳහන් කරලා මම ඔය ළමයිට සබ්බචිත්ත සාධාරණ හත පිළිබඳව පස්ස වේදනා සංඥා චේතනා ඒකග්ගත ජීවිතේන්ද්‍ර මනසිකාර කියලා කොටස් සබ්බචිත්ත සාධාරණ චෛතසික හත පස්ස වේදනා සංඥා චේතනා ඒකග්ගත ජීවිතේන්ද්‍ර මනසිකාර මම ඊට ඉස්සෙල්ලා කියලා දුන්නා ළමයිට සී මතක ඇති මේ කෙටි මතක් කිරීම සිද්ධ කරන්නේ මේ චෛතසික 52 සබ්බචිත්ත සාධාරණ ප්‍රකීර්ණක අකුසල ශෝභන විරති අපමඤ්ඤා කියන මේ චෛතසික ටික රාශි වශයෙන් කොටස් වශයෙන් කොටස් තුනකට බෙදලා තියෙනවා කියලා සබ්බචිත්ත සාධාරණ ප්‍රකීර්ණක කියන චෛතසික 13 අන්‍ය සමාන රාශියට සබ්බචිත්ත සාධාරණ චෛතසිකයි ප්‍රකේණක චෛතසිකයි ඒ 7යි 6යි 13 අන්‍ය සමාන රාශියට බෙදා දක්වලා තියෙනවා. ඒ වගේම අකුසල රාශියට අකුසල චෛතසිකේ එන අකුසල 14 බෙදා දක්වලා කිව්වා. ඒ වගේම ශෝබන රාශියට චෛතසික 25යි ශෝබන සාධාරණ චෛතසික 10 ශෝබන සාධාරණ චෛතසික 19යි විරත 3යි අපමඤ්ඤා දෙකයි පඤ්ඤා එකයි. ඔම සීපත් කළා සතහන් කරගන්න ඇති මතක ඇති. ඒකල තමයි සබ්බචිත්ත සාධාරණ හත සියලුම සිත්වලට සබ්බ චිත්ත සාධාරණ සියලුම සිත්වලට සාධාරණව යෙදෙන සිත් 89 ටම සාධාරණව යෙදෙන චෛතසික හතක් පිළිබඳව
කියලා දුන්නා සබ්බචිත්ත සාධාන හත පස්ස වේදනා සංඥා චේතනා ඒකග්ගත ජීවිතේන්ද්‍රිය මානසිකාර කියන හත. එතකොට අද ළමයි මම ওই ළමයිට අද කියලා දෙන්නේ අද කියලා දෙන්නේ ප්‍රකේරණක. ප්‍රකේරණක කියන එකේ තේරුම මම ගිය සතියේ ළමයිට කියලා දුන්නා. ප්‍රකේරණක කියලා කියන්නේ චිත්තල මේ 89 යයි ප්‍රකේරණක. ප්‍රකේරණක කියලා කියන්නේ චිත්ත 89ේම විසිරී පවතින. චිත්ත 89ේම විසිරී පවතින නිසා මේක නෙමෙයි මේ 6ට ප්‍රකේරණක කියලා කියන්නේ. ඔන්න මතක තියාගන්න. සතහනක් දාගත්තට කමන්නේ. ප්‍රකේරණක යනු චිත් 89ේම චිත් 89ේම ප්‍රකේරණක කියලා කියන්නේ චිත් 89ේම විසිරේ පවතින බැවින් ප්‍රකේරණක කියන මේ නම යොදා තිනවා දියා ගන්න. ප්‍රකීර්ණක කියලා කියන්නේ සිත 89ේම විසිරියේ පවතිනවා කියන්නේ. ආ. ඉතින් දැන් ප්‍රකීර්ණක 6 ලියාගන්න. ලියාගන්න මාත් එක්ක ලියාගත්තට කමන්නේ. ප්‍රකීර්ණක 6. අපි චිත්ත සාධාරණ කරා ඊළඟට. ප්‍රකීර්ණක චෛතසික 6. විතක්ක මේ වෙලාවට බය වෙන්න එපා හොඳේ. විතක්ක විචාර අධිමොක්ක අල්කලම ලියන්නේ විතක්ක විචාර අධිමොක්ක වීර්ය පීටි ඡන්ද එකයි දෙකයි තුනයි හතරයි පහයි හයයි. ප්‍රකේරණක චෛතසික 6. විතක්ක විචාර අධිමොක්ඛ වීර්ය පීති ඡන්ද ලියාගන්න. විතක්ක විචාර අධිමොක්ඛ වීර්ය පීති ඡන්ද. විතක්ක විචාර අධිමොක්ඛ වීර්ය පීති ඡන්ද. ලියාගත්තද? ලියාගත්තද ළමයි? ඔව් හාමුදුරුවනි. මේ වචන වල තේරුම එහෙම කියන්න පුළුවන් ද සාමාන්‍ය පිටලාවක්ක? මේ වචන හයෙන් එකකවත් තේරුම කියන්න පුළුවන්ද? විතක්ක විචාර අධිමොක්ඛ වීර්ය පීති ඡන්ද. මේ ඡන්ද කියන එකවත් බැරිද? අපි ඡන්ද දාන්න යන්නේ සාමාන්‍යයෙන් අදහස එතකොට ඒ වගේ තේරුම ටිකක් දැනගෙන ඉන්න ඕනේ. විතක්ක ඈ විතර්කය ඈ විතක්ක මොන ලියාගෙන විතක් යනු අරමුණට සිත යොමු කිරීමයි. විතක්ක යනු
අරමුණට සිත යොමු කරවමි කරවමින් අරමුණට සිත යොමු කරවමින් සෙසු චෛතසික යන්ද චෙතු සෙසු චෛතසික යන්ද සිතට අරමුණු නැංවීම අරමුණට සිත යොමු කරවමින් සෙසු චෛතසිකයන්ද අරමුණට නැංවීම අරමුණකට සිතේ අවධානය යොමු කරවන සිතේ අවධානය අරමුණකට යොමු කරන අපිට ආවා හිතට අරමුණ ඔන්න හිත මේ හිතට අපිට ආවා අරමුණ අරමුණ මේ මිතන්න අද අපි අභිධර්ම පාඩමට යනවද යනවා අන අරමුණට ඉතන අද අභිධර්ම පාඩම අපි අභිධර්ම පාඩමට හිත යොමු කරනවා ඔන්න අරමුණට හිත යොමු කරේවා අරමුණට හිත යොමු කරේවා හිතක් මේකට කොහොමද চাইදෙන්නේ කියන්නේ අරමුණට යොමු කිරීම විතර්කය අභිධර්ම පාඩමට අද යනවද යනවද ඔන්න හිත යොමු කරෙව්වා යොමු කරවලා අනිත්‍යයිද හිතක් අනිත්‍යයිද හිතක් අරමුණු වලට යොමු කිරීම මේ පාඩමට යොමු කිරීම වාගේ අරමුණ වලට යොමු කිරීම තමයි විතර්ක කියලා කියන්නේ අරමුණට යොමු කිරීම එක අරමුණක නැත අරමුණකට සිතේ අවධානය යොමු කරමි දැන් මේ තියෙන අරමුණට සිතේ අවධානය යොමු කරානේ අභිධර්ම පාඩමට යනවද ඔව් ඒ පාඩම කරනවා ඒක ලයිවලා ඒ ගියයින් පස්සේ පාඩම කළයින් පස්සේ අනිත් ඒවා සිද්ධ කරන්නේ කොහොමද මෙන්න මේවා පිළිබඳව අපි ඒ අරමුණට යොමු කරවනවා අන්න ඒකට කියනවා විතක්ක නැත්තම් විතර්කය කියලා. දැන් මෙහෙම හිතන්න මම උදාහරණයක් කියන්නම්. උදාහරණයක් කියන්න. රජ කෙනෙක් දොරටුපාලයාට කතා කරලා කියනවා මේක අවබෝධ කරගන්න මම මේ කියන්නේ. රජ කෙනෙක් දොරටුපාලයාට කතා කරලා කියනවා පාරේ යනවා ගැමියෙක් මිනිහෙක් යනවා කියලා හිතන්නකෝ මිනිහෙක් යනවා රජුරෝ කියනවා අන්න අර යන මිනිස්සයාට ඉක්මනට මං එන්න කිව්වා කියපන් කියලා දොරටුපාලයාට කියනවා දොරටුපාලයා මොකද කරන්නේ දුවගෙන ගිහිල්ලා කියනවා අන්න ඔයාට රජුරෝ එන්න කිව්වා කිව්වම රජුරෝ එන්න කිව්වා මේ එනවනේ ඈ දැන් රජ්ජුරුවෝ එන්න කිව්ව ගමන්ම ඔන්න එයාට හිතක් ආවා මම දැන් රජ්ජුරුවෝ ළඟට යනවා ඔන්න අරමුණට හිත යොමු කරගන්න. අර ගැමියා එව නැත්තම් පාරේ ගිය ගැමියා අරමුණට හිත යොමු කළා මම දැන් රජ්ජුරුවෝ ළඟට යනවා. යනකොට මෙයාට මොනවද ඇති වෙන්නේ කියන්න පුළුවන්ද? ඇයි මට රජ්ජුරුවෝ එන්න කිව්වේ අරමුණට සිත යොමු කරන එක එකේවා මට ඇයි එන්න කිව්වේ මට ගහ විද දන්නේ නැහැ මට ජීවිත තනතුරක් දෙන්න දන්නේ නැහැ මම උල කියන්නද දන්නේ නැහැ එහෙම නැත්නම් මට ලොකු වැඩක් පවරන්නද දන්නේ නැහැ මට රටේ ඇමරිකමක් දෙන්නද දන්නේ නැහැ අන්න දැන් තේරෙනවා කියලාමයි අරමුණට හිත යොමු කරලා එතකොට
මේ මෙතන පාරේ ඉඳලා රජ මාලිගාවට මේ ගැමියා යනකල් විතර කැටි වෙනවා නිකන් සමහර සැකයක් වගේ නිකන් එක එක දේවල් මේ අයි මට එන්නේ කිව්වේ මොකටද දැන්න ගහන්නත් දැන්න උල තියන්නත් දැන්නේ නැ මට රස්සාවක් දෙන්න දන්නේ නැහැ ඇමතිකම දෙන්න දන්නේ නැහැ රජුලන්ට රාජ්‍යය පා වෙලා වෙලා මට රජකම දෙන්න දන්නේ නැහැ මම දෙන්නේ නැහැ ඔය නැහැ කියලා මේ ක්‍රේ දේවල් ඇති වෙනවා රජ මාලිගාවට යන කල්ම අන්න ඒ වගේ තමයි දැන් ඔය මම කිව්වේ ඈ අරමුණකට සිතේ අවධානය යොමු කරමි ඈ අනිත්‍යයි දසිකනොත් ඈ සිටුවිලි ඈ මේකෙන් මේ සිටුවිලි අනිත් ඒවා මේවත් ඇතිවීම තමයි විතර්කය කියලා කියන්නේ. සිතේ අරමුණකට සිටියම කරමි අනිත්‍යයිදසිකං අනිත්‍යයිදසික කියලා කියන්නේ අනිසිතුවිලි අනිසිතුවිලි අවධානයට යොමු කිරීම. උදාහරණෙ මෙන්න මේක මතක තියාගත්තම හරි රජ්ජුරුව පාර යන මිනිහෙකුට යමියෙකුට එන්නේ කිව්වා ඔන්න ගෙල්ලා ගුවම දැන් රජමාලිගාවට යන්න මේ ගැටියට ඉස්සත් ඇති වුණා දැන් යනවායි කියලා මෙන්න යනවා දැන් යනකොට එයාට කියන මට රජුරෝ ඇයි එන්නේ කිව්වේ මට ගහන්න දන්නේ නැහැ අපිට කවද දෙන්න දන්නේ නැහැ මම උල කියන්නේ දන්නේ නැහැ මේ වගේ නොයේ කිසිවිලි මෙයාට පහළ වෙනවා යන කර්ණ විතරක් මොකද දන්න මොකද දන්න මොකද දන්න දැන් මෙහෙම ඉතින් ඔය ළමයට ආවට විභාගයේ ප්‍රතිඵල ආවා ප්‍රතිඵල ආවා දැන් ප්‍රතිඵල ඉන්ටර්නෙට් එකේ හරි මොකේ හරි ඈ බලනකන් මම පාස් වෙලා දන්නේ ඉංග්‍රීසි වලට කොහොමද දන්නේ සිංහල වලට කොහොමද දන්නේ ඈ තාක්ෂණයට කොහොමද දන්නේ විද්‍යාවට කොහොමද දන්නේ පාස් වෙලා දන්නේ එකක් ඇද්ද බී එකක් ඇද්ද සී එකක් ඇද්ද ඩී එකක් ඇද්ද ඈ ඔය විදිහට ළමයිට හිතේ දැන් තකුටියක් වගේ දෙයක් ඇති වෙනවා අන්න ඒක තමයි විතාර්කය කියලා කියන්නේ ඈ අරමුණට යොමු කරමින් ඒ හා සමග උපදින සිතුවිලි ධාරාවට තමයි විතර්කය කියලා කියන්නේ දැන් තේරෙන්නේ නැහැ කියලා මම කල්පනා කරනවා. ආ තේරෙන්නේ නැති කියලා මම දැන් හිතනවා. දෙවෙනි එක තමයි අදිමොක්ඛ. දෙවෙනි කාරණේ අදිමොක්ඛ ළමයි. දෙවෙනි කාරණේ අදිමොක්ඛ. ආමුදුරනේ කියන්නේ පුතේ විචාර කිව්වේ නෑ නේ ආ විචාර විචාර හරි 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 ඔබ ස්තුති මතක් කළාද නෑ කොහොමද තමතක එන්නේ විචාර දෙවෙනි කාරණේ විචාර විචාර මේක ලියාගන්න විතර්ක චෛතසිකයෙන් අරමුණට නැංගෝ සිට ආ චෛතසික විතර්ක චෛතසිකයෙන් අරමුණට නැංගෝ සිතත් චෛතසිකය අරමුණෙහි හැසිරවීම අරමුණෙහි හැසිරවීම මදිරුවනි මන් දැන් ආවේ මොන පාඩමද උගන්වන්නේ දැන් පුතේ උගන්වන්නේ අභිධර්මයේ චෛතසිකේ ප්‍රකේණක චෛතසික 6න් එකක් කියලා දුන්නා විතර්කය දැන් දෙවෙනි එක විචාරය කියන එක තමයි මේ ඔය ළමයිට කියලා දෙන්නේ හා හා මදිරුවනි විතර්කයෙන් විතර්ක චෛතසිකයෙන් අරමුණට නැංගූ චිත්ත චෛතසික එම අරමුණෙහි හැසිරවීම එම අරමුණෙහි හැසිරවීම ගන්ටාරයකට පාරක් ගැහුවම
ටාංගාලා පාරක් ගැහුවම සමහරට මුළු ගමට මේ ශබ්දේ විහිදිලා යනවා. ගන්ටාරෙන් ගන්ටාරයක් ගැහුවයින් පස්සේ ළමයි ටාංග කියලා වදිනකොට ඒ වැඩිච්ච ශබ්දේ ප්‍රතිරාවය මුළු ගමේම ප්‍රචාරය වෙලා යනවා, ප්‍රසිද්ධ වෙලා යනවා, විහිදි යනවා. අන්න ඒ වගේ තමයි. මං තව උදාහරණයක් කියන්නේ. කුරුල්ලෙක් අහසට පියාඹනවා කියලා හිතන්නකෝ. කුරුල්ලෙක් අහසට පියාඹනවා. ඔන්න අහසට උඩට පියාඹනවා. උඩට පියාඹනකොට ඒක හරියට විතර්කේ වගේ. දැන් අමාරුයි ඒක ආදී. උඩට පියාඹන්නේ ටිකක් අමාරු. ඈ උඩට පියාඹනවා. දැන් රජමාලිගාවට යනකල්ම ආරයට මොකද වෙන්නේ? මට ගහවිද වණීවිද? මම මට මං උඩ ගියාවිද? මට හිතු තනතුරක් දෙයිද? මට ඇමතිකමක් දෙයිද? නොඑක් නොඑක් චිචිවිලි ඇති වෙනවානේ. විතර්කේදී අය ඒක හරියට පක්ෂයේ අහතට පියාතර කරන්න වාගේ. විචාරය අහතට පියාතර කරපු කොරොල්ලා ඈ සුවසේ ඇවිදිනවා. ආතට පියාසර කරපු කුරුල්ලා පියාඹනවා කිසිම කර්ණරයක් නැති. දැන් මෙහෙම හිතන්නත් පුළුවන් කිව්ව වැඩේ කළා හොඳට. එච්චර. විතර්කයෙන් අරමුණට නැංවෝ සිත එම අරමුණේ හැසිරවිය. ගණ්ඨාරයේ ගහනවා ඒ සද්දය රාව ප්‍රතිරාවේ දෙමින් මුළු ගම පුරාම විහිදියන්න වගේ. ඇසෙන්නා වගේ. තවත් උදාහරණයක් කියනවා නම් විතර්කය හරියට අහතට පියාඹන කුරුල්ලෙක් වගේ විචාරය හරියට අහතට පියාඹලා ඉවරලා එයා මේ කිසිම කරදරයක් නැතුව පියාපත් සලසලා ඉදිරියට ගමන් කරන්නා වගේ ඉස්සෙල්ලා මෙහෙම ගිහිල්ලා ඉවර වෙලා ඊළඟට මෙහෙම යාසරනවා වගේ. හැබැයි ඔය ටික ළමයි පොතේ තියෙනවෝ ඔය ළමයිට ටිකක් තේරුම් කර ගැනීම අමාරුයි කියලා මට තේරුණා. නාම් පාසල් අවසානයේ පොතල් දොස් කියනවා නෙවෙයි, ඔය ළමයිට ගුරුවරයෙක් නැතුව ඒ ටික තෝරා ගැනීම ටිකක් අපහසු බවයි මට මේ තියෙන එකවරම කියවා ගැනීම. දැන් මේ ටිකත් එක්ක පොත සංසන්දනය කරාම ඔය ළමයිට හොඳට තේරෙයි. තුන්වෙනි එක අදිමොක්ක. අදිමොක්ක කියලා කියන්නේ ස්ථීරව පැවති. අදිමොක්ක කියලා කියන්නේ ස්ථීරව පැවති. අදිමොක්ක කියලා කියන්නේ ස්ථීරව පවතුනවා. මොන මේ උදාහරණින් ඔය කට්ටියට ස්ථීරව කියලා වෙන්නේ නැතුව ඈ අදිමොක්ක කියලා කියන්නේ ස්ථීරව පැවතීම. ස්ථීරව නිශ්චිතව පැවතීම අදිමොක්කය කියලා කියනවා. ඈ ඒක මෙන්න මෙහෙම උදාහරණයක් දෙනවා. ඉන්ද්‍රකීලයක් හෙවත් දැන් මේ වෙන යාර චූත්‍රේ යතෙන්ද කීලෝ පටවින්දිතෝ සියා කියලා චතුබ්බි වාතේබි අසම්ප කම්පියෝ ළමයිට මතක ඇති ඈ කතන සූත්‍රයේ දිනවන යතින්ද කීලෝ පටවින්දිතෝ සියා චතුබ්බි වාතේබි අසම්ප කම්පියෝ ඈ මේක ඉන්ද්‍රකීලයක් වගේ ඈ හරියට පොළොව මැද්දේ හයිකර කණුවක් වගේ කිසි දෙයකට සැලෙන්නේ නැහැ. කොච්චර වාතය ආවත් වේරම්බර වාතය ආවත් ඒකට සැලෙන්නේ නැතුව කණු මේ පොළොවේ ඉඳපු තඩට ඉඳපු කණුවක් වගේ පවතිනවා. අන්න ඒක තමයි අදිමොක්ක කියලා කියන්නේ. අදිමොක්ක යනු ඉන්ද්‍රකීලයක්. එහෙම නැත්නම් නගරෙමද ශක්තිමත් වූ සිට වූ කණුවක් වගේ ස්ථීරව නිශ්චිතව පැවැත්ම. ඔන්න ඒක ලියාගත්තා නම් හරි. අදිමොක්ක යනු ඉන්ද්‍රකීලයක්. අදිමොක්ක යනු ඉන්ද්‍රකීලයක්. එවත් නගර මැද ශක්තිමත්ව සිට වූ කණුවක් මෙන් නිශ්චිතව පවත්නා ස්වභාවය.
अरमुनिम उत्साह मगेवधान वीर्य चिता चैतसिक वीर्य के लिए चिता चैतसिक निशिपरिधि क्रिया करीमट चित्तहा चैतसिक निशिपरिधि क्रिया करवीमट उणांदु करवीम वीर्याय उणांदु करवीम वीर्याय चित्तहा चैतसिकयाय निशि आकारेन क्रिया करन्न उणांदु करवीम वीर्य वीर्य कियन्ने उत्साहयेन वीर्य कियला कियन्ने उत्साहय दैन मेतन अभिधर्मयेदी चित्तहा अनेक विशेष प्रीति सिद्ध चैतसिक अमर उन्न देखने सिद्ध चैतसिक सतुट करीम प्रीतिया चाहिए सतुट करीम सीताई चाहिए सिकाई सतुट करीम सीताई चाहिए सिकाई सतुट करीम प्रीति के लगे अरे तो मान लगता अध्यक्ष में क्यों ना सतुट वगैरह के लिए उदाहरण दिया लगी मल्लक्का सतुट वगे उदाहरण अन्य प्रीति सिताई सतुट किनवीम प्रबोधम लसन मल्लक्का सतुट प्रीति विग्रह कर छंदय के लगे अंतिम एक देवल क्रीम देवल देवल क्रीम देवल क्रीम ओण कम चंदे ओण कम आप ओण कम तीन आप पाक्षिक दिन मैंने चंदे प्रकाश करना योगी तम तमंगे जहालु शिष्य मे मुकदे मे पंथ नायक आकरण शिष्य नायक आकरण कमेत्न और मिनवन कमेत्त ए देवल कमेत्त ओण कम चंदे की अब मेक लोभियां ओण कम आशा भक्ति आशा भक्ति लोभे मेतन ए लोभे मेतन एक नवे एक मत मत विचार अधिमोक्ष वीर्य छंदगिन प्रकीर्णक चाहिए मंग खेती
සාමාන්‍යයෙන් මතක තියාගන්න සාමාන්‍යයෙන් ඔක මතක තියාගත්තම පිළිතුරු සපයන්න හැකියාව තියෙනවා. දැන් හරියට ඒක තේරුණාද පුතේ? ඔය කියාප් දෙක තේරුණාද? अकुशल राशि අකුසල රාශියේ අකුසල චෛතසික 14ක් කියනවා කියලා ඔය ළමයි දැනටම සතහන් කරගෙන ඇති. මෙහෙම ලියන්න. අකුසල සිත් 12 අකුසල සිත් 12 අසුරු කරමින් අකුසල සිත් 12 අසුරු කරමින් උපදින අකුසල සිත් 12 අසුරු කරමින් උපදින චෛතසික 14 අකුසල චෛතසික නම් වේ අකුසල සිත් 12ක් තියෙනවා මතකයි ගෞමූලික සිත් 8යි දේශමූලික සිත් 2යි මොහමූලික සිත් 2යි මතක ඇති අකුසල සිත් 12යි මේ අකුසල සිත් 12 අසුරු කරගෙන මේ අකුසල සිත් 12 නිසා නැත්නම් අකුසල සිත් 12 අසුරු කරගෙන උපදින චෛතසික 14 ට කියනවා අකුසල චෛතසික කියලා. ලෝභ මූලික සිත්ට මතකද? ලෝභ මූලික සිත්ට මතකද පුතේ? මතක නැහැ වත්. अवश्य අකුසල චෛතසික කියලා අපි දැන් ඒවා ලියලා බලමු. ලියගන්න. මෝහ මෝහ අහිරික අනෝතප්ප ලියාගන්න අනෝතප්ප
මෝහ අහිරික අනෝත්තප්ප උද්ධච්ච උද්ධච්ච ලෝභ දිට්ඨි මාන මෝහ අහිරික අනෝත්තප්ප උද්ධච්ච ලෝභ දිට්ඨි මාන දෝස ඉස්සා දෝස ඉස්සා මච්චරිය මච්චරිය කුකුච්ච කොච්ච කීන මිත්ත ලියාගන්න අදයි මේ වගේ කොටස් දෙකට නැතිව තනි කොටසකින් මෙහෙම ලියාගන්න පල්ලෙහාට මේ මන් ලිව්වා වගේ කොටස් දෙකට බෙදන්න එපා පොතේ දිගටම ලියාගන්න මිද්ද අනිත් එක විචිකිච්ඡා මෝහ අහිරික අනෝත්තප්ප උද්ධච්ච ලෝභ දිට්ඨි මාන දෝෂ ඉස්සා මච්චරිය කුක්කුච්ච තීන මිත්ත විචිකිච්ඡා විනාඩියක් දෙන්න ලියාගන්න ලියාගත්තද? ලියාගත්තද පුතේ? ලියාගත්තාම කියන්න බලන්න. 14ම කියන්නකෝ. මෝහ අහිරික අනෝතප්ප උද්ධච්ච ලෝභ දිට්ඨි මාන දෝස ඉස්සා මච්චරිය කුකුච්ච තීන මිද්ද විචිකිච්ඡා. ඉස්සලා වගේ අහන්න. කියන්න බලන්න මේවෙන් තේරෙන වචන මොනවද කියලා. තේරෙන වචනයක් එහෙම තියෙනවද? 1ක් 2ක් 3ක් 4ක් 14ක් තියෙනවද? මෝහ මෝහ අහිරික මම නිකන් කියන්නේ මම පාඩම කියන්නේ නිකන් සාමාන්‍යයෙන් මතක් කර අහිරික නැත අනෝත්තප්ප දන්නේම නෑ අමුදුවෙන් උද්දච්ච
ලෝභණන් දන්නවනේ නොසන්සුන්කම් ආ ලෝභ දික්ටි ආ නේ මම මෙහෙම කියන්නේ හරි මම මෙහෙම කියන්නේ අහිරික කියන එකේ විරුද්ධ වචනේ කියන්නේ හිරික හිරි හිරි හරි හරි බොහොම හොඳයි හිරි හිරි කියන්නේ මොකද්ද ලැජ්ජා ලැජ්ජා හිරි කියන්නේ ලැජ්ජා නම් අහිරි කියන්නේ මොකද්ද ලැජ්ජා නැති ගමන් අහිරි කියන්නේ ඈ ලැජ්ජා නැති ගමන් ලැජ්ජා නැති තම අකුසලයක් නේ පුතේ पोत्र लिया गया मंगो के विस्तर कर ला देंगे मोह मुला मुला मोह हाथी एक वसा के मोह आवर ने मोह हाथी मोह हाकर नोदी मंगिया विस्तर मंग लिया गया अहिर की लज्जा वे අහිර කියන්නේ ලැජ්ජා නැතිකම අනෝතප්ප අනෝතප්ප කියන එකේ විරුද්ධ වචනේ කියන්නකො අනෝතප්ප කියන එකේ විරුද්ධ වචනේ ඔත්තප්ප ඈ මේක ලැජ්ජාව නම් ඔත්තප්ප කියන්නේ මොකද්ද බය 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 ඔය දෙකම කියන එක නමක් කියන බලන්න ලැජ්ජා බය කියන එක නමක් කියන මොනවද लोकपालन लोकपालन धर्म लोक पालने के लज्जावती भय लोकपालन धर्म अहिरीका अनोत्तपे विरुद्ध अहिरी लज्जा ने अनोत्तपे भय उद्दच्च नुभा उद्दच्च नोभे धर्म दिट्य दिट्य देखा मिच्चा दिट्य साम्मा दिट्य मेतने दिट्य मिच्चा दिट्य मिच्चा दिट्य අපේ පාඩම අකුසල චෛතසික නිසා අකුසලය සම්මා දිට්ඨියක් වෙන්නේ නැහැ අකුසලෙ මිච්ඡා දිට්ඨිය. ඈ මාන කියලා කියන්නේ මං කියලා ගිර ඇති ගිය සත්‍යච්චුව මාන කියන්නේ මැනීම. ඈ මා කියලා කියන්නේ නැහැ නෑ ඔයාලම කියනවා මාන කියන්නේ මැනීම. ඈ මනිනවා එක එක නම මගේ මානක් තියෙනවා ඒකනේ මං කියන්නේ. දෝෂ කියන්නේ ද්වේෂය ද්වේෂය කියන්නේ තරහ. ඉස්සා මොකද? ඉස්සා කණ ඉස්සෝ නෙවෙයි මොදේ गंगे मसुरुच्चे एक दैनट मत कहती आगे कुछ पशु तेवीन पशु तेवी मैं पशु आश्रेन तीन गिल दुबल भाव तीन भाव मिट्टे गिल मैली भाव विचिकित्सा गिल विचिकित्सा गिल सके तपर दिन तेरन भाषा तेरन आकार नवत पशु बलिमेदू तेरू
හැකියාව තියෙන ආකාරයෙන් සටහන් කරගත්ත තමයි අංග එක මෝහ. අකුසල චෛතසික 14න් පළවෙනි එක. මම නම් කිව්වා අකුසල කියලා කියන්නේ ඈ අකුසල චෛතසික ඈ කුසල නොවන්නේ අකුසල. ඈ ඒ වගේම අකුසල චෛතසික අකුසල සිත් 12න් ඈ කියදෙන අකුසල සිත් 12 අසුරු කරමින් උපදින අකුසල සිත් 12 අසුරු කරමින් උපදින චෛතසික 14ට තමයි අකුසල චෛතසික කියලා කියන්නේ. ඒකෙන් පළවෙනි එක මෝහය කියලා කියනවා. මෝහය කියලා කියන්නේ මෝහ කිරීම වසන මොකද්ද වහන්නේ සිතේ අරමුණු වල සැබෑ තත්ත්වය. ඔන්න ලියාගත්තර කම සිතේහි අරමුණු වල සිතෙහි අරමුණු වල සැබෑ තත්ත්වය සිතේ අරමුණු වල සැබෑ තත්ත්වය මෝහ කිරීම සිතේ අරමුණු වල සැබෑ තත්ත්වය මෝහ කිරීම. මෝහ කරනවා කියන්නේ වහනවා. ඕන එක වරහන් ඇතුළ ලියාගෙන මෝහ කරනවා කියන්නේ වහනවා ආවරණය කරන ස්වභාවය මෝහයයි. සිතෙහි අරමුණු වල සැබෑ තත්ත්වය වසනවා මෝහා කිරීම ඈ ස්වභාවය මෝහයයි. ඕකට කියන නොදැනීම කියලා කියනවා. සැබෑ තත්ත්වය දන්නේ නැත්නම් ඒක නොදැනීම. මේක හරියට ළමයිනේ නිල් කණ්ණාඩියක් දැම්මා වගේ. නිල් කණ්ණාඩියක් දැම්ම ඔක්කොම පේන්නේ නිල් පාටට. ඈ නියම තත්ත්වය වසඟ කරලා නේ තියෙන්නේ. ඈ නිල් පාට ෂර්ට් එකක් දාගෙන මේ සුදු පාට ෂර්ට් එකක් දාගෙන පිටියත් පේන්නේ නිල් පාටට. නියම එක සුදු පාට අපිට පේන්නේ නැහැ. නියම தත්ත්වය වසඟ කරනවා. නියම தත්ත්වය වසඟ කරනවා නම් ඒකට කියනවා මෝහය. මෝහ කිරීම වැසීම ඈ ආවරණය කිරීම නොදැනීම ඕනම වචනයක් ඒකට පුතේදුවේ දෙන්න පුළුවන්. අහිරික අහිරික කියන්නේ ඈ ලැජ්ජා නොමැති බව. ඉරි ලැජ්ජාව අහිරික කියන්නේ ලැජ්ජා නොවේ. කාය දුෂ්චරිතාදිය කාය දුෂ්චරිතාදිය කාය දුෂ්චරිත ආදී කියන්නේ කයින් සිදුවෙන අකුසල් ඈ කයින් සිදුවෙන අකුසල් කාය දුෂ්චරිත ආදී පිළිකුල් නොකරන ස්වභාවය. කයින් සිදුවෙන අකුසල් ඈ කයින් සිදුවෙන අකුසල් පිළිකුල් නොකරන ස්වභාවය. ඒවට තමයි සතුට වීම කැමැති වීම ඈ පිළිකුල් කරන්නේ නැහැ. අහිරික ලැජ්ජා නැතිකම පවට කැමති වීම. අහිරික කියලා කියන්නේ පවට කැමති වීම. ප්‍රසිද්ධියේ පව කරනවා. ප්‍රසිද්ධියේ පව කරන්නේ ලැජ්ජා නැති නිසා. ප්‍රසිද්ධියේ පව කරනවා ලැජ්ජා නැති නිසා. අන අහිරික. කාය දුෂ්චරිතාදී පිළිකුල් කරනවා. මම මේ නැවත නැවත කියන්නේ කාය දුෂ්චරිතාදී පිළිකුල් කරනවා. ආය දුෂ්ටකරාද පිළිකුල් කරනව නෙවෙයි ළමයි පොඩ්ඩක් ඈ පිළිකුල් නොකිරීම. අන්න ඒවකට කියනවා අහිරික කියලා. ලැජ්ජා නැතිකම. ලැජ්ජා නැතිකම. කයින් සිදුවෙන අකුසල් තුනක් තියෙනවා නම පානගත පරද්දබ්බම් පරදාරංච කායතෝ. ඔන කයින් සිදුවෙන අකුසල් තුන. ප්‍රාණගත රතුම් මැරීම පරද්දබ්බම් සොරකම් කිරීම
පානගත පරද්දබ්බ පරදාර සේවනේ අයිස පාර පානගත පරද්දබ්බම් පරදාරංච කායත ඔන්න කයින් සිදුවෙන අකුසල් මේවා කරන්න ලැජ්ජ නැති කම මේවා කරනවා ප්‍රසිද්ධියේ කරනවා ලැජ්ජ නැති නිසා තමයි ප්‍රසිද්ධියේ කරන්නේ පානගත පානගත සතුන්නදීන පරද්දබ්බම් සොරකම් කිරීම පර දබ්බම් සොරකම් කිරීම පරදාර සේවනේ ඊළඟට කටින් සිදුවෙන අකුසල් හතරකත් තියෙනවනේ මුසා පේසුඤ්ඤ පරුසා සම්පප්පලාපා වාචස මොන වචනෙන් සිදුවෙන අකුසල් හතරකුත් තියෙනවා වචනෙන් සිදුවෙන අකුසල් හතර තමයි මුසා බොරු කීම පේසුඤ්ඤ හේලං කීම පරුසා පරුස වචන කීම මුසා පේසුඤ්ඤ පරුසා සම්පප්පලාපා වැඩකට නැති කිස්ස ජන කතා කිරීම ඈ මේවා මේ අමතරව මේවා කියන්නේ මොකද මුසා බොරු කීම පේසුඤ්ඤ කේලං කීම පරුසා පරුස වචන කීම සම්පප්පලාපා වැඩකට නැති හිස් වචන කතා කිරීම මුසා පේසුඤ්ඤ පරුස සම්පප්පලාපා වාචක හිතෙන් කරන අකුසල් තුනකුත් තියෙනවා අභිජ්ජා ව්‍යාපාද මිත්‍යා දෘෂ්ටි අභිජ්ජා කියලා කියන්නේ දැඩි ලෝභය අභිජ්ජාතේ ව්‍යාපාදේ කියලා කියන්නේ අනුන් නැසේවා කියන ප්‍රාර්ථනාව නෑ තොට හොඳක් වෙන්න එපාම කියලා කියන්නේ. දවිලි කියලා මට කියන්න බෑ නෑ අභිජ්ජා. නෑ දැඩි ලෝභය. අභිජ්ජා ව්‍යාපාදේ කියලා අනුන් නැසේවා. නෑ අභිජ්ජාතේ ව්‍යාපාද මිච්ඡා දිට්ඨි කියලා කියන්නේ වැරදි අදහස්. නෑ වැරදි ක්‍රියාකලාපය. අභිජ්ජාතේ ව්‍යාපාද මිච්ඡා දිට්ඨිට මානසෝ ඒවා මනසින් සිද්ධ කරන අකුසල. එතකොට මෝහය මෝහා කිරීම මෝහය මෝහා කිරීම අහිලික ලැජ්ජා නැතිකම ඊළඟට අනෝත්තප්ප ඔත්තප්ප කියලා කියන්නේ බය අනෝත්තප්ප කියලා කියන්නේ පව් කිරීමට ඇති බිය පව් කිරීමට ඇති බිය ඔත්තප්පය බියක් නොමැතිකම අනෝත්තප්පය දෙකම ලියාගන්න පව කිරීමට ඇති බය ඔත්තප්ප පව කිරීමට ඇති බය ඔත්තප්ප කාය දුෂ්ටර් චරිතාදී පව කිරීමට බිය නොමැතිකම අනෝත්තප්පය පව කිරීමට ඇති බිය ඔත්තප්පය පව කිරීමට බය නැතිකම ඔත්තප්පය ඔත්තප්ප කියන්නේ බය නෙමෙයි. ඔ බය. පව් කිරීමට බය ඔත්තප්පයයි. පව් කිරීමට බය නැති කම අනෝත්තප්පයයි. පළඟැටියා ගින්නට බය නැතුව වගේ කියලා තලහනු. පළඟැටියා ගින්නට බියක් නොදක්වන්නාක් මෙන් බය නැති කම. හැබැයි බය නැතුව පැන්න ගමන් චුරු චුරුස්ට් ගන්න එච්චර. බලන්න. උද්දච්ච අර කොහොමද උද්දච්ච සිතෙහි නොසන්සුන් බහාලු උද්දච්ච කියලා කියන්නේ සිතෙහි නොසන්සුන් බහාලු උද්දච්ච ස්වභාව උද්දච්චං සිතෙහි නොසන්සුන් බහාලු උද්දච්ච උද්දච්ච කියලා කියන්නේ හිතෙහි නොසන්සුන් බහාලු ඕකාපට ඉස්සල්ලා හම්බ වුණා ළමයි ඒ ඉස්සල්ලා හම්බ වෙනකොට මම කිව්වා උද්දච්ච භාවය උදාහරණයක් කිව්වා උද්දච්ච කියලා සිත මේ මේ චිත්ත කාණ්ඩේ දියාව ඕක එනකොට මම කිව්වා උද්දච්චේ අලු කොටකට ගලකින් ගැහුවා වගේ නොසන්සුන් ඒ වගේම උලකට කොඩියක් වැන්නේ වගේ නොසන්සුන් චංචල විසිරියේ පවතිනවා විසිරියේ පවතිම තමයි නසන්සුන් භාවය කියන්නේ මෙතන කියන්නේ සිතේ නසන්සුන් භාවය උද්දච්චයි සිතේ නසන්සුන් භාවය උදාහරණ කීපයක් මම කිව්වා අලු කොටකට ගලකින් ගැසෝ කලක් මෙන් කුලකට වැනෙන කොඩියක් වගේ උද්දච්චෙන්
පිරිච්ච හිතරම හෙල්ලෙන චංචල ඊළඟට ලෝභය ඊළඟට ලෝභය 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 නම් ගන්න ඔක්කොම ලෝභයි ඒකට මෙහෙම තියාගන්න ආශාව ඇලීම ඍජුකම ලෝභයයි ආශාව ඇලීම ඍජුකම කොයි වචනෙන් ප්‍රකාශ වුණත් තේරුම එකයි ලෝභයයි අරමුණේ ඇලෙන බැඳෙන ස්වභාවය අරමුණේ ඇලෙන බැඳෙන ස්වභාවය දැන් මේකට අපි අපිට අරමුණක් ආවම මේ බෑන මම ඇති කර ගන්න ඕනේ කියලා මේකට දැන් ඇලීමක් ඇති වෙලා තියෙනවා මේකට බැඳීමක් ඇති වෙලා තියෙනවා ඒතර ලෝභයක් ඇති වෙනවා අරමුණේ ඇලීම බැඳීම තමයි ලෝභය කියලා කියන්නේ ආශාව කියලා කියනවා විචිකම කියලා කියනවා ඇලීම කියලා කියනවා අරමුණේ ඇලෙන ස්වභාවය බැනට එහෙම නැත්නම් මේ වෙන මොකයකට හරි ආශාවක් ඇති වෙනවනම් ඒකට ඇලෙනවා විචිකමක් දක්වනවා ඈ ආශාවක් දක්වනවා අන්න ඇලීම ලෝභය ලෝභය ඊළඟ එක දික්ටි දික්ටි කියලා කියන්නේ දැකීම දික්ටි තියෙනවා දෙකක් දික්ටි තියෙනවා ළමයි දෙකක් සම්මා දික්ටි මිච්ඡා දික්ටි ඈ එතකොට මෙතන මිච්ඡා දික්තිය මෙතන කියන්නේ මිච්ඡා දික්තිය ඇලෙන් දෙකයි සම්මා දික්ටි මිච්ඡා දික්ටි සම්මා දික්ටි කියලා කියන්නේ යහපත් දැකීම මිච්ඡා දික්ටි කියලා කියන්නේ අයහපත් දැකීම අකුසල් සිද්ධන අපි කියන නිසා මෙතන තියෙන්නේ මිච්ඡා දික්තිය එතකොට මේ දික්තියේදී තමා පිළිගද්දීම සත්‍යය අන්න කොච්චර කිව්වත් ඒක තේරෙන්නේ තමා තමා පිළිගද්දේ සත්‍යයි අන්සතුගේ අන්දේ අසත්‍යයි අනිත් එක්කෙනා කියන එක බොරුවක් තමන් කියන එක තමයි ඇත්ත කියලා එක මිස්තීර ප්‍රතිපදාවක ස්ථීර දෙයක තීවීම තමයි දිට්ඨිය කියලා කියන්නේ අරමුණ වර්ගවා දැකීම අනේ තාවිදීකින් කියන්නේ අරමුණ වර්ගවා දැකීම දිට්ඨිය මෙතන අපි කොහොම කිව්වත් කියන්නේ මිච්ඡා දිට්ඨිය. තමා පිළිගත් දේ සත්‍යයි අනිත් අය පිළිගත් දේ අසත්‍යයි. ඔන්න ඒක බීජකට කියන්නේ. ඈ ඒක දැකීම. තමා පිළිගත් දේ සත්‍යයි අනුන් පිළිගත් දේ අසත්‍යයි. ඈ අනිත් එක තමයි අරමුණ වර්ධවා පිළිගැනීම. ඈ අරමුණ වර්ධවා දැකීම පිළිගැනීම ස්වභාවය. අනිත් එක තමයි වැරදි නිගමනවලට බැසීම. මෙතන උදාහරණයක් තියෙනවා මිරිඟුව ජලයේසේ පෙනීම ඒක බොරුවක් මිරිඟුව කියන්නේ බොරුවක් එතකොට මිරිඟුව ජලයේසේ ද මෝ ගිල ජලය කියලා දුවගෙන යනවා මෙතෙන් යන්නේ කොට අතෙන් දි තියෙන්නේ එතෙන් යන කොට අතන තියෙන්නේ ඉතින් ගිල බේසිලා එයා මැරෙනවා මිරිඟුව පසපස්ස යන්නේ එක නෑ මැරෙනවා කියන්නේ ඒකනේ මිරිඟුව පසපස්ස යන්නේ එක නෑ මැරෙනවා ඔය සත්‍ය වතුර බොන්න කැලේ ඉඳලා පාරට ආවම පස්සේ මිරිඟුව දකින්නවා ළම. ඈත පේන වතුර තියෙනවා වගේ. ඉතින් දුවගෙන 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 ඔතෙන්ද ගියායින් පස්සේ එතන වතුරනේ ඈතින් පේනවා එතෙන්ද දුවනවා දුවල දුවල වේස වෙලාම මැරෙනවා. ඈ ඒකයි දික්තිය. තමා පිළිගත්තේ සත්‍යයි අන්දී අසත්‍යයෙන් අරමුණු වර්ගවා දැකීම තමයි. ඈ වැරදි නිගමන වලට බැසීම තමයි. දිට්ඨිය කියලා කියන්නේ එතකොට මිරිඟුව ජලයේසේ පෙනීම මානය කියලා කියන්නේ මැනීම මානය කියලා කියන්නේ මැනීම මානය කියලා කියන්නේ අනුමානනෝ ලබ්ධයෙන් එහෙම මනින මාන තුනක් තියෙනවා සේයමාන සදිශමාන හීනමාන මානය කියලා කියන්නේ මැනීම මනින
මේ මැනීම නෙවෙයි. අපි දැන් පුංචිලෝක ගන්න අපි මනින ස්වභාවයක් තියෙන මං කියන්නේ. මානය කියලා කියන්නේ මැනීම. මනින් කියන තුනක්. චෙය්‍යමාන, සදිසමාන, ඊනමාන. ඈ මැනීම් තුනයි සෙය්‍යමාන සදිසමාන හීනමාන. හීනමාන කියලා කියන්නේ එයා පොඩි එක්කෙනෙක්. මම ලොක්කා එයා පොඩි එක්කෙනා හීනමාන. ඈ සදිසමාන කියන්නේ එයාත් එක හා සමානයි මමත් එක හා සමානයි. එයාත් උපාධිය පාස් කළා කියන්නේ මමත් උපාධිය පාස් කළා කියන්නේ. ඈ ඈ එයාත් අර විදිහයි මමත් අර විදිහයි සමානවත්. ඈ සදිසමාන. හීනමාන කියන්නේ එයා කවුද? එයා මට වැඩි පොඩි එකෙක් නේ. ඈ ඌ මං හිතට ඉගෙන ගන්නත් නැහැ. ඈ එයා මට වැඩි පහත් කුලයක ඉන්නේ. ඈ මේ විදිහට එයාට වැඩි මට හොඳට සින්දු කියන්න පුළුවන්. අදකොට මනිනවා අනිත් එක්කෙනා පහත් කරලා. හීනමාන සෙය්‍යමාන ඈ ඒක හීනමාන. සදිසමාන කියලා කියන්නේ සදිසමාන කියලා සමානයි. එයා සමානයි මාත් සමානයි. එයා උපාධි පහත් කළා මාත් උපාධි පහත් කළා. නෑ එයාට කල් කියන්න පුළුවන් මලක් කල් කියන්න පුළුවන්. එයාට දුවන්න පුළුවන් මලක් කල් කියන්න පුළුවන්. ඈ ඒ වගේ එක හා සමානයි. ඈ හීනමාන සෙය්‍යමාන ඈ සදිසමාන කියන මම උසස් අරයා පහත්. අන්න තව ඉදිරියමයි. මම ලොකු එක්කෙනා අරයා පහත්. අනේ ඒ ආකාරයට තුන් ආකාරයට මැනීම තමයි ඈ මාන කියලා කියන්නේ මැනීමයි. අනුන් හා තමා සංසන්දනය කරමින් මැනීම. ඈ අනුන් හා තමා සංසන්දනය කරමින් මැනීම. මම උසස්ස අරයා පහත්. ඈ මම උසස්ස අරයා පහත් ව්‍යාධි වශයෙන් මැනීම. මැනීම් තුනක් තියෙනවා සෙය්‍යමාන සදිසමාන හීනමාන. ඊයගත්තර කමන්නේ. මාන කියලා කියන්නේ මැනීම. අනුන් හා තමා සංසන්දනය කරමින් මැනීම. මම උසස් අරයා පහත්. එයා හා සමානයි මම. එයයි දෙන්නම සමානයි. අනිත් එක තමයි මම උසස් එයා පහත් ඔය ආකාරයෙන් මැනීම. සෙය්‍යමාන සදිසමාන සදිසමාන හීනමාන. හීනමාන කියන්නේ තමා පහත්ය. ඈ සදිසමාන තමා හා සමානයි. ඈ තමා උසස්. ඊළඟ එක මාන දෝෂ. දේශය කියලා කියන්නේ තරහන්. මෙහෙම ලියාගන්න. චිත දූෂණය කරන්නේ දේශයයි. චිත දූෂණය කරන්නේ දේශයයි. චිත දූෂණය කරන්නේ දේශයයි. සැඩපරුසවන ලක්ෂණය. සැඩපරුසවන ලක්ෂණය දේශය කියන්නේ. සැඩ පරුෂපන ලක්ෂණය දේශය. තරහව කියනවා, ක්‍රෝධය කියනවා, කේන්තිය කියනවා, මේවට වචන තියෙනවා ගොඩක්. චිත දෝෂණය කරන්නේ දේශයයි. සැඩ පරුෂපන ලක්ෂණය දේශයයි. දේශනේ දේශයට කියලා තවනම් තමයි ක්‍රෝධය, තරහව, කේන්තිය කියන වචන වලට හැඳින්වෙන්නේ. සාමාන්‍ය අදහස දැනගත්තම ඇති පාඩම. ඉස්සා කියලා කියන්නේ ඊර්ෂ්‍යාව. ඉස්සා කියලා කියන්නේ ඊර්ෂ්‍යාව. ඉරිසියා කරනවා කියලා කියන්නේ. ඉරිසියා කරනවා කියලා කියන්නේ ළමයි මේ අනුන්ගේ සම්පත් නොඉවසන ස්වභාවය. අනුන්ගේ සම්පත් නොඉවසන ඉවසන්නේ නැහැ. අනුන්ගේ සම්පත් ඉවසන්නේ නැත්තම් අනුන්ගේ සම්පත් ඉවසන ස්වභාවය. අනුන්ගේ සැපතට ඊර්ෂ්‍යා කිරීම තමයි. ඈ අනුන්ගේ සැපතට ඊර්ෂ්‍යා කරන ස්වභාවය තමයි ඉස්සා කියලා කියන්නේ. ඉස්සා නැත්තම් කන ඉස්සෝ නෙවෙයි හොඳේ. මච්චරිය. මච්චරිය කියලා කියන්නේ මසුරුකම.
මච්චරිය කියලා කියන්නේ මසුරුකම්. තමන්ගේ සම්පත් හඟවනවා. තල්ලි බාගේ තියෙන ඒවා පෙන්වන්නේ නැහැ, ගේදර පෙන්වන්නේ නැහැ, වතු පෙන්වන්නේ නැහැ. තමන්ගේ සම්පත් හඟවට නැහැ බං, මේ සාප්පේ සල්ලි තියාගෙන නැහැ කියන්නේ. ගෙදර පෙට්ට ගමේ සල්ලි තියාගෙන බැංකුවේ සල්ලි දාගෙන නැහැ බං, මට මොකක්වත් නැහැ කියන සම්පත් හඟවන ස්වභාවය. මේක වෙයි ලෝභයට වඩා හරි බලවත් මසුරුකම්. ඈ මසුරු සිතානන්ට ඕකනේ උනේ මච්චරිය කෝසිය සිටුතුමාට. ඈ කැවුම් කන්න බැරි උනේ ඕකනේ ළමයිනේ. මච්චරිය සිටුතුමාට කැවුම් කන්න හිතලා ඉවරලා නෝනක් නෑ. එයා කල්පනා කරානේ කැවුම් කන්න කල්පනා කළා. මෙයා කල්පනා කරනවා මේ කොහොමද දැන් කන්නේ කැවුම් ගෑවුත් වෙලා නෝනට දෙන්නත් ඕන. ඈ ඒක නිසා මේ ගෙදර මේ රජම මේ සිටු මාලිගාව ඉදිකට දෙන්න ඕන කියලා මේක කල්පනා කර කර ඉන්නකොට මෙයා ලෙඩ වුණා. එයාගේ නෝනා කියලා ඇහුවා මොකද කියලා සිටු. ඈ මේ කුමාරිකාව අනකො නෑ නෑ මොකක්වත් නෑ කියලා පස්සේ ආලා ආලා ගිහුවා. ඈ මාධික කතාවක් මේක. ඇහලා ආලා ගිහුවම බැදී අනේ මොකද්ද උන්තර මේ සල්ලි පාගේ තියෙනවා නේද. ඈ ඒක නිසා මේ මුළු ඈ මුළු ගමටම දෙමුයි කිව්වා ගැව්. දැන්නනේ මේ 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 ඔයාට ආසාව තියෙන්නේ ඈ මට ආසාව තියෙන්නේ ගමේ කට්ටියට ආසාව තියෙන්නේ කියලා මසුරුකම නිසානේ ඒක. ඊටපස්සේ මේ මාලිගාවට එන වීදියේ ඉන්න කට්ටිය විතරක් දෙන්නේ කියලා. ඒකටත් කියන්නේ. මෙයානම් මේ රජ මාලිගාවේ ඉන්න කට්ටිය විතරක් දෙන්නේ කියලා. ඒකටත් කියන්නේ කියලා. ඈ ඊළඟට වෙනනම් ඔයයි මායි කමන්නේ. උඹට කියකෝ ආසාව තියෙන්නේ, මාසාව තියෙන්නේ මට නේද? ඔයාට ආසාවක් නැහැ නේද? ඉතින් එහෙම කැවුම් පුච්චන්න කියලා මහදිග කතාවක් තියෙනවා. ඈ මසුරු සිත. එයාට කැවුම් කන්නත් බැරි වුණා අන්තිම. මච්චරිය කරගෙන මසුරුකමයි. තමාගේ සම්පත් හඟවන ස්වභාවයයි. ඈ ඒ වගේම සම්පත් දකින්නවත් කැමති නැ අනු මසුරුකම මච්චරි කුක්කුච්ච කියලා කියන්නේ ඈ මෙන්න මෙහෙම කියන්නේ කුක්කුච්ච කල දුසිරිත් සහ කල දුසිරිත් සහ දුසිරිත් කියන්නේ නරක දේවල් කල දුසිරිත් සහ නොකල සුසිරිත් පිළිබඳව කල දුසිරිතා නොකල සුසිරිත් කරපු හොඳයි නොකර කරපු නරක දේවලුයි නොකරපු හොඳ දේවලුයි පිළිබඳව පසුතැවිලි වෙනවා. අන්න අයියෝ මට මේක කරා ගන්න බැරි වුණානේ. අපෝ මම මේක කරා නේ මේ පෞකම කරා නේ කියලා පසුතැවිලි වෙනවා. අනේ මට මේක කරගන්න බැරි වුණානේ කියලා ඒත් පසුතැවිලි වෙනවා. ඒකට කල හොඳ දේවල් කල නරක දේවල් හා නොකල හොඳ දේවල් පිළිබඳව පස්සේ කල්පනා කරලා දුක් වීම. ඈ අනේකට තමයි කියන්නේ පසුතැවෙන. විපිලිසර බව කියන්නේ. විපිලිසර බව. ඈ විපිලිසර බව. කලපු නරක පිළිබඳව කරපු නරක පිළිබඳවත් නොකල හොඳ පිළිබඳවත් පසුතැවිලි වීම. තීන කියලා කියන්නේ සිතෙහි දුබල බව. තීන කියලා කියන්නේ සිතෙහි දුබල බව. පසුබස්නා ස්වභාවය. තීන කියලා කියන්නේ සිතෙහි දුබල බව. පසුබස්නා බව තීන. අලස බව. ඈ සිතෙහි අලස බව තමයි තීන කියන්නේ. අලස බව, දුබල බව, මැලි බව, පසුබස්නා බව. මිද්ද කියලා කියන්නේ චෛතසිකයන්ගේ අලස බව. තීන කියනවා සිතෙහි දුබල බව. මිද්ද කියනවා චෛතසිකයන්ගේ අලස බව. වැඩි දරුවට ඕනේ. විචිකිච්ඡා කියලා කියන්නේ සැකය. විචිකිච්ඡා නම් සැකයයි. විචිකිච්ඡා කියලා කියන්නේ සැකයයි. ඕනම දෙයක නියම ස්වභාවය වටහා ගන්න බෑ. ඕනම දෙයක නියම ස්වභාවයේ නියම தত্ত্বය වටහා ගන්න බැරි බව තමයි විචිකිච්ඡා කියලා කියන්නේ. දැන් ඕක මං කෙටියෙන් මං කියලා දුන්නා.
කෙටියෙන් කිව්වයි කියලා පාඩමට බාධාවක් වෙන්නේ නැහැ. ඔය කට්ටියගේ විභාගයට බාධාවක් වෙන්නේත් නැහැ. විභාගයට නේ. තව ගිරියේදී සමාව විට මේ 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 ධර්මාචාර්ය වගේ විභාගයකදී විට වැඩි ටිකක් අවශ්‍ය කරනවා. දැන් මේක තේරෙන්නේ නැති යමක් තමක් තියෙනවා නම් කියන්නේ. තේරුනේ නැති. හරි හරි ගෙනියන්න. ඔක්කොම ගෙනියන්න. තේරුනේ නැති ඒවා තියෙනවා නම් කියන්නේ. ළමයි. ළමයි. හැදිරි හාමුදුරුවනේ. තේරුණාද? එහෙම. ආ මේමයි. පාඩම කරලා ඉවරලා ආයේ අභිධර්ම පාඩම කළා මං ආයතනයක් ඕකින් ඈ තවත් ශීඝ්‍ර ගමනක් භවිෂ්‍යදී මං ආයතනයක් ඕකේ ඉතාලම ඉක්මනින් ආයතනයක් මං කියලා දෙනවා ඔය කියපු පාඩම් ඔක්කොම නැවත වාරයක් ඔක්කොම එක දවසෙදී ඈ මේ පැය කහමාරිදී කියන්න පුළුවන් ආකාරයෙන් කියලා දෙනවා ඉතින් ජුවේ පුතේ ඔයිට වැඩියට පාඩම කරන්න බැරි වෙයි වගේ මට තේරෙන්නේ අලුත් පාඩමක් පටන් ගන්න බැට විනාඩි 8ක් වගේ ගැටි කාලයක් තමයි ඈ පියන්නේ ඉතින් ඊළඟට තියෙන්නේ දෝපණ ජයතික 25 ඒක ටිකක් අමාරුයි වගේ සමහර විට මේ මම පොතර දොස් කියන්නේ නැහැ ඒක මේ ටිකක් අමාරුයි ගුරුවරයෙක් නැතුව සමහර විට ඔකට පොත බලුවා නම් තේරුම් ගැනීමට අමාරුයි පාඩම් කරනකොට ඒ පොතයි මේ පොතයි දෙකම පරිශීලනය කරන්න දැන් දියාගත්ත සටහනත් එක්ක පරිචීලනය කරගත්තම ඔය අත්තන්ට ඔය ළමයිට අපහසුතාවයක් වෙන්නේ නැහැ. ඒක නිසා මොකක් හරි මේ අපහසුතාවයක් තියෙනවනම් ඒක නොවලහ අපට ප්‍රකාශ කරන්න. අපි හැම අවස්ථාවෙදී මුදලට කරන කාර්යයක් නෙවෙයි මේක නොමිලේ සිද්ධ කරන්නේ. ඉතින් ඒක නිසා අපි ඔය ළමයිට පිටදීම ඔය ළමයිගේ අනාගතය. බෞද්ධ දරුවෝ කවුද? අපේ දරුවෝ ලංකාවේ දරුවෝ ඒක නිසා කාට වුණත් අපි ළමයිගේ අනාගතය පිළිබඳ කල්පනා කළා තමයි මේ වේලෙලා මහා කියලා මේ කටයුතු සිද්ධ කරන්නේ. ඉතින් අද සහභාගී වෙච්ච ළමයි හැම දිනාටම සෙනරුවන්ගේ ආශිර්වාදයේ දෙවියන්ගේ රැකවතුන් රත්නත්‍රි ආශිර්වාදය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමි. මගේ පාඩම අදට මාවට පාච් කරන ලබන සතියෙදිත් අපි හමු වෙමු සැමට සම්මා සම්බුදු සරණයි. තෙරුවන් සරණයි හාමුදුරුවනි. හරි තෙරුවන් සරණයි හාමුදුරනි. තෙරුවන් සරණයි හාමුදුරනි. හරි හරි.